අපි රට කතවත්තියවන තැන් ජන්‍යහාරය තියෙනවා කටේ නරිවාදන් රෙද්ද පල්ලි බේරෙනවා කියලා. මේ වැඩේ මේනකොට සිද්ධවෙලා තියන වෙන කාටවත් නෙමයි සිංහලේ ජාතික සංුධානය සභහපති මැඩිල්ලට. මැඩිල්ලි පහුගේ කාලය පුරාම උඩ පැනපැෙන කෑග හපු කාරණයක් තමයි මේරට තුර සුපරිදු සිංහල රාජ්‍යයක් හදනවයි කියන කතාව. එවගේම එක රටක් එක නීතියක් හදනවයි කියන කතාව. හැබැයි පහුගේ කාලය පුරාම මැඩිල්ලල හිටිය හත් පොලේගාගෙන. ත්පොේ ගා ගත්තර ඉඳල හිටලා පොඩි පොඩි සිංහකවියෙක් විදියටට කෙදරිගන්න උත්සාකර. හැබැ මේවනකොට සිංහෙක් දිට කෑගාන උත්සාකරපු, නත්තන් නාද කරන්න උත්සාකරපු මැඩිල්ල නරියෙක් වගේ කෙදෙරි ගාල අවසං වනා කියලා තමයි කොළඹ දිසාධකරණින් වාර්තාාවෙන්ි. කොළම දිසාධිකරනේදී නඩු අක්තිබන එකඇන්නේ මැඩිල්ට එරේව අලි සබ්‍රි පවරපු. අලි සබ්‍ර කියල කියෙ කොන්දේසිවිරේතව මිනිමරු ගෝටගේ නීතිීච්ඥමහත්තවය. අිබ්‍රරි රන්තරයම කරපු කාරණය තමයි ගෝටමෙනුවෙන් උසාාවයෑම්. අලිසබ්ිල කියයන් ඉතිහාසේපුරාම නීතිය ඉස්සර ජනතාවට කොකා පෙන්නපු අමනියෝ. අලිසබ්බිල තමයි රාජපක්සල කරපු හොරකම් මැරකන් තක්කඩිකං කුපාඩිකං නීතිය ඉදිරී නීතිය සිදුරු පාවිච්චි කරලා සාධාරණය කරණය කළ අන්නේ ඊතිහාසික පාවාදීම එමනට මේරටේ මිනිසුඳ ජීවිත සමග කරපු සෙල්ලම්බලට රාතිපක්ෂල දීපු උපහාරය තමයි අධිකරන ඇමතිකමින් පිදුන්දීම. පෞ්ගේ කාල අලි සබ්‍රි සිංහල මිනිස්සුන්ට විතරක් නෙමේ මේරටේ පොදු ජනතාවට විතරක් නෙමේ මුස්ලිම් මිනිසන්ටත් කොකාපෙන්න. ොට මතඇැති බොහොම පැහැදිලිව මේරට අයින්සගේ මිනිස්සුන්ගේ ගෙවල්වට පැනල ඒ මිනිසන්ට ගහල කඩ ගිනිත් බේ වෙන කවුරුවත් නෙමෙයි. අද වෙනකොට ඔය එකටක් එක නීතියක් හදනවයි කියලා පත්කරපු කොමිසමේ ඉන්න මහායක. හෙමත් නැත්තම්. අපි හැමෝම දන්න ඥානසාරය ඥානසාර පහුගේ දවස්වෙල කොන්දේ සිවිරහිතව මේ රටේ මිනිස්සුන්ට පහර දුන්න. මේ විදට කරගෙන ගිහිල්ලා එකරටක් එක නීතියක් කියෙන පංකල්පයේයටතේ ගෝට පත්කරපු ජනාධපති කොමිසමේ සභාපති කර. ඒ වෙලාවි අලිසබ්‍රි උට පැන පැන කෑ ගැහ්වා තමන් කොන්දේ සිවිරහිතව අධවර අධි කරන ඇමැතිකමෙන් අයින් වෙන මයි කිය. එම කියලා හු ගෝටට ලියවම කුත් ලියව්. ඇැයි මේ ලියුම ියලා ශේප් එකේ ආපවසරයක් ගෝට ගාවට ගිහිල්ලා කන පහත් කරලා ගෝටගේ පස්ස කහලා දනගහල බැඳලා නැමතවතාවක් අධිකරන ඇමතිකම රැකගත්. අන්නේ විදියට තමයි අලි සබ්‍රී මුස්ලිම් මිනිස්සුන්ට කොකාපෙන්. මිටටෝර්නි සිංහන දෙමල මුස්ලිම් කියලා කිසිදු බේදයක් නෑ. සමස්තයක් විදියට ගත්තාම මේරටයින බහුතරයා කාලාකාණ දේශපාල විතරක්න මේේ විධ ශේස්ත්‍රල ඉහල ඉන්නයි කියනෙ එවුම්. ජාතිකුළමල බේදකින් තොරව සමස්ත ජනතාවටම කොකා පෙන්නනවා. මේසිවුරුදාගත්තු රාජපක්ෂ නිකායිෙන් එවුනුත් ඒ වගේම තමයි. පෞගේ ඉතිහාසේ පුරාම එකේ නවුරුදු හැත්තාවක්තිසේ මේරටේ අඩුවැඩි වසෙන් ජාතිවාදේ විකුණුව. ජාතිවාදය විකුණල තමයි, බහතරයක් දෙනා තමන්ගේ දේශපාලනය කරගත්තේ. ඒවන තම් තමන්ගේ දේශපාලන නිර්ුවතවාහගත්තේ. ැබ මේක බොහම දිද්‍යාමක විදියට කරපු කෙනා තමයි රාජපක්, තරාජපක්ෂ කොන්දේසිබිරහිතව මේ නටේ ජාතිවාදය විකුණලා එම නැත්තම් හෝල් සෙල්ලකට විකුල්ලා තමන්ගේ පවුල නඩත්තු කරගත්තා. මේ සධාව එක් තරා භික්්ෂු නිකායක්ත් හැදවා. ඒ තමයි රාජපක්ෂ නිකායි. මේ රාජපක්ෂ නිකායෙන් මහනාක හාමුදුරු විටට භික්ෂුන්වන්සලා කීපදනෙ කටයුතු කර නැත්තන් සිවුරු දාගත්තුූ මැරයොකීපදනේ හිටියා. ඒනුත් ශේෂ මේ මැඩිල්ලට හම්බනේ මුල් තැනක්. මැඩිල්ල නිරන්තරයම රාජපක්සලට දනගහල බැඳල රාජපක්සල කියන විදියට තමයි කටයුතු කරේ. ඒම කරනකොට මැඩිල්ලෙ බරාපොරොත් වන රාජපක්සල තමන්ව කොන්දේසි ිරහිතව ආරක්ෂා කරයි කියලා. හැබයි. ෝට ජනාධීපතුනාට පාසේ කීප පවස්සාාවකිති මැඩිල්ල කිසිමි හිරිගිතක් නැතුව. ලැජ්ජාවක් නැතුව සූරු කඩමල්ලක් දාගෙන ප්‍රසිීදයේ මාධදී ස්සරඇවිල්ල ඇඩුවා අනේ ගෝට මහත්‍යාවක් දිනවන් අපි මෙචර මහන්සුනාට එක සරය පන්සලට ඇවිල්ලා මට ස්තූතියි කියලා ගිය නැහැයි කියිය. හැබැයි ඔබදන්නවා බල්ලට මැක්කොනැතුව ජීවත්වවෙන්න පුළුවන්ගුණාට මැක්කන්ට බල්ල නැතුව ජීවත්වෙන්න බෑ. ඒනිසා මේ මැක්ටෝ හැටියට කටයුතු කරනේ මැඩිල්ලා. පක්සල කියන බලොනැතුව පැවැත්මක් නැති නිසා නැවතවතාවක් ඒ රාජ පක්සලගේ ඇගේ එල්ිලා ජාතිය ලේබොන්න පටන්ගත් මේ විදියට ඉන්න ගමන් රාජපක්සල සාමාන්‍ය නිරන්තරයම කරන දේ තමයි මේරටේ මිනිසුන්ගේ ජාතිවාදයා උස්සනයක. අන්න ඒ කොන්ත්‍රාත්ථක මේ වෙනකොට බාරදිලතින්නේ මැඩෙල්ල ඇතුළු මේසිියවරු අඩට. මැඩල්ලලා රාජපක්සලා විශ්වාස කරලා නිරන්තරෙන්ම සිංහනාද කරා. එවගේම මාධස්්‍රරහටවිල්ලා විවිධ සන්දර්ශන කරා. ඒ ප්‍රතිබලයක් විදියට ඒඒ මැඩිල්ලට කළතම් පනල් දුන්නා. එදා මඩිල්ලෙ බරාපොරොත් වෙලා හිටිය විශේෂම අලිප්‍රිකයන සුනකයාව බැඳලා අනිවාර්ම මඩිල්ලෙව ආරක් සසාකරයි කියලා පොකට මැඩල්ල අිසාපලිට ප්‍රසිද්ධියය බැන්න්නේ පරාජපක් සලා වෙනී එමනතුව මේරටයන්න දුක්කින්දර මනිස්වනියු වත් බෞද්ධ්‍ය වනිියුගත් නෙම. ොමනත් බුද්ධ බුද්ධගමට අනුව හිසේෙන්ම බුද්ධාගම අනිත් මිනිසුන්ට අපාසකිරීම උපහසකිරීම එවගම මැරවැඩකිරීම අනුතකරන්නන්නේ. මැඩිල්ල ෞද්ධෝනෙ මේ කොටිම මනුස්සකමටත් ලොගල පෙන දේවල් තමයිකරන්න. හැබේ මේ සියල් ද ඔුන් බලාපොරොත්තුුණේ රජ පක්ෂලගෙන් ලුණු දාගන්න. එවගේම තමන් ඕනම හොරකමක් මැරකමත් තක්කඩිකමක් උපාඩිකමක් කරාට පස්සේ රාජ පක්ෂලා කොන්දේ සිබරහිතව තමන් ආරක්ෂයි කරයි කියන බලාපොරොත්තුව තිබුණ. හැබැයි ගෝටා දහනමිනිදා මැඩිල්ලෙව පාාවල දුන්න. අනි සබ්‍රී තමන්ට අපපාස කරා හෙළෙ ද උසාාවිිගිය. උසාබ යනකොට ගෝටගාාවට මැඩිල්ලෙත් දුව ගෙනගිය නුවගෙනගිහිල කියපු කාරණය තමයි සර් සර්ල වෙනුවෙන් තමයි අප මේ ස්මාධ්‍යිස්සරට ඇබිල කතාකරේ සෝෂල් මීඩිය වල කැම්පේන් කරන්නේ. ඒ ඉදදා අලිසබ්බිට බැන්නේ අපේ වැඩකට නෙමේනි සර්ලයිනුවෙන්නේ ඒ ඉන්ද මේක ශේප් කරලා දෙන්නේ කියලා. හැබයි අලිසබ්‍රි කියල කියන්නේ කොන්දේ සිබර හිතව හිරිගිතක් නැතුව තමන්ගේ බඩ ගෝස්ත්‍රය වෙනුවෙන් ඕනම කුප්ප කුපාඩි පාදර වැඩක් කරන චරිත්‍යාව. කොටින්ම තමංගේ ජාතියට ආගමට විතරක් නෙමේ, තමන්ගේ ගෙදර ගෑනිිටුුණොත් කොකාෙන් පෙන්න්න බැරිචරතර්තියක් නෙමයි අලිසාබ්‍රි. අලිසබ්බිට රාජපක්ස කීපු අතවම කතා කරලක් කිව්වා. ඩිල්ලෙක් මේක සමතියකට පලයන් කියලා මොකද පහුගෙන පවගේ දහනවෙනිදා කොළඹ දිසාධිකරණය නඩුව අතිබ්බා අලි සබ්්‍රිට අපහස කිරීම සම්බන්ධී. මැඩිල්ලගින් ලක්ෂ එකසිය පණහක වම් දයක්කිල්ලලා මේ නඩුව කැදවන අවස්ථාවෙනකොට මැඩිල්ලෙ බලාපුරොත්තුවෙන් හිටියා අලි සබ්‍රිට ගෝට කියලා මේ වැඩේ ශේප් කරලා දයි කියලා හ අවසානෙදී ගෝට සුපුරුදු විදිහට සිවුරු නඩය පාවල දුන්න. අවසා නිදී අලිසබ්‍රිට ගෝට කිව්වා මේක උසාර්්‍යදී සමතියකට පත් කරහන් කියලා. කොහොමුණත් අලි සබ්‍රි දන්නවා මැඩිල්ලෙක්ට නඩු කියලා මඩිල්ලකින් ලක්ෂේක සිය පනහක් ගන්න බැරි බව. මොකද අලි සබ්‍රි සාමාන්‍ය නාම රජ පක්ෂව වගේ විභාග පස්ශ්‍රච්චක් පුද්ගලයෙක් නෙමේ. එනිසා හු නීතිය දන්නවා. කොහොම එතත් අලිසබ්‍රි මේ වැඩේ කරේ මැඩල්ලෙලට ටොකවයි. मदिල්ले ලාපුृෘත්වजीී ජට රජපක්සල මඩිල්ले ආරක්ෂකරයෙන් නැති නිසා මැඩිල්ले අවසානයේදී අධිකරණිට දनුදුන්න. තමන් අලිसाබ්‍රගින් සමාවගන්නवाයි කියන කාරණ ඒවිත්තරක් නෙවෙයි ොන හේතු කොටවත් අලිसाබ්‍රිට අපහසාමක දේවල් प्र්‍රකාश කරන්නේ නැහැයි කියලා. बේनකොට नीजी සේස්ත්‍රයේ බෝදනෙ කියන කාරණය තමයි අලිसाब්‍ර ස්සරහ මැඩිල්ල දෙකටන मिलලා දනගහලා බලු खක්ෙක්वाගේ කෙंदරි ලා. නැට්ට පස්සෙ ගහගෙන අලුත් කඩෙන් දුවලගියයි කෙන කාරණෙ. මිත්තවරණි මෙන්න මේ විදියට තමයි අපේ රටේ වැඩසිද්ධවෙන්. දවසින් දවස මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත සමඟ මේ කාලකන්නේ සිවුරු දාගත්තු, රාජපක්සේ නිකා එවුන් සෙල්ලන් කරනවා. හැබේ මෙෙම සෙල්ලන් කරන ගමන් මාධ දිස්සරහ ඇවිල්ලා අපේ මිනිස්සු චූන් කරනවා. මිත්තුවරණ, ජාතිවාදය විකුණල මේ රටේ කරන මේ කුප්ප කුපාඩි පාදඩ දේශපාලනයට තිත ැබියයුතු දවස අද ඇවිත්තියනවා. වෙන කොටත් අපේරටේ බෞතරාදදිනාට පාං කියයාගන්න බැරි කාලකන්නේ මස්තපාලු ජීවිතයක් ගත කරනවා හැබැයි මේරටේ මේ ජාතිවාදය අලිවි කරන සිවුරදාගත්තු නඩය වගේ මෙ ජාතිවාදය අල් අලිවි කරන, දේශපාලත්ඥෝ සුපිරි ජීවිත ගතකරනවා අපේ ගෙදර දරුවන්ට කිරිබී දුරෝධනක අපේ අම්මට තාත ොලියුගෙක්ුම හැන්බුඩු හදනකොට පැණනඩොල් පෙත්තක් අපට ගන්න බැරුනාට අපට ජාතිවාදය විගුණලා බඩගෝස්තරය හදාගත්තු මේ සිවුරු කාරයෝ වගේම ඒකින් ආරක්ෂවන දේශපාලත්ඥෝ තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙන්නේ කරු පහේ හෝටල් වලින්. අසනීපයක් උහම බෙහෙත්ගන්නේ සිංගපපුූරේ මෞන්් එල්ිසබන් පැණි රෝහල්බල ඒනිසා මේ කාල කන්නි ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඔබටත්මටන්. ද විදාහයික වස්ථාදායි කාදිිරන බලයතියනෙ අපිට. එනිසා ජැනට නාමික වශයෙන්හරි ඉතුරු වෙලා තියෙන මේ පරමාදිි පත්්‍ය පාවිච්චි කරලා මේ කාල කන්න ක්‍රමේ වෙනස් කරනන්න අපි සිල්ම දනා කැපීම් මිටෝ නි ර්ගෙන්තුර ජයහනන් මතිතු වසසි පත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට්ට ජය.